අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සමග ජන බලවේගයෙන් ඉදිරි පළාත් සභා ඡන්ද වලට ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙන බව කියනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉල්ලාස් වෙලා උදාහරණයක් විදිහට බස්නාහිර පළාතට සරත් ෆොන්සේකා හිටපු ජෙනරාල් වලයා වරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දැන් සහ එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ඉදිරිපත් වෙන නියමිත බව කියනවා. තව ගොඩක් අය මනුෂ්‍ය නානායකකාර තලතාතු කොරලාදී විශාල පිරිසක් සහභාගි වෙන්න ඉදිරිපත් වෙන නියමිත බව කියනවා. මේක ගැන අපි කලින් නිවුස් එක දැම්මම දැක්ක ප්‍රතිචාරත් එක්ක අපිට හිතුණා විශේෂ රියැක්ෂන් එකක් විශේෂ ප්‍රතිචාරයක් සාකච්ඡාවක් මේක ගැන කරන්න ඕනි කියලා. ඔබටත් පුළුවන් වෙයි මේ අවකාශයේ මේ සාකච්ඡාව කරන්න. ඒ වගේම මේකේ අනෙක් කැලල තමයි මේ වෙද්දි හේෂා විතානගේ සහ බදුල්ල දිස්ත්‍රික්කයේ චමින්ද විජේසිරි කියන මන්ත්‍රීවරුන් දෙන්නගේ ප්‍රකාශ සහ ඔවුන්ගේ දැන් තියෙන තත්ත්වය ඔවුන් ඉරිදාපත්තරට සම්මුඛ සාකච්ඡා දීලා තිබුණා. ඔවුන් සමගි ජනපල වේගය ගැන විවේචනාත්මකව කතා කරමින් ඉන්නවා. ඔව් අපටත් විවේචන තියෙනවා. විශේෂයෙන් අපට ඔය මහමෙති අපේක්ෂකයන් ගැන යම් පොඩි දේවල් ටිකක් කියන්නත් තියෙනවා. අපි සාකච්ඡාව ආරම්භ කරමු. ආරම්භයට කලින් අපි කෙටියෙන් මතක් කරන ඔබට අපේ විශේෂ වැඩසටහන් බලන්න අපිත් එක්ක විවිධාකාර විදිහට සම්බන්ධ වෙන්න මීට වඩා සමීප වෙන්න ඒ වගේම අපේ මේ ක්‍රියාවලියට සහයෝගය දෙන්න අපි ඔබත් එක්ක ඉන්නවා කියන පණිවිඩයක් දෙන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් patreon.com/ කියන / සටහන් කියන තැනට ගියොත් එහෙම අපි link එක දාලා තිනවා ඒ සිහිපත් කිරීමත් එක්ක ඔබට මතක් කරමින් subscribe කරන්න කියන එකත් අපි කතාවට යමුමු මෙතන තියෙන කතාව තමයි දැන් අපි මීට කලින් යෝජනා කරලා තියෙනවා දැන් බස්නාහිර පළාත් සභා මැතිවරණය පළාත් සභා මැතිවරණ අනෙක් පළාත්වල ඇතුළු එකට පවත්වද්දී අපි යෝජනා කරලා තියෙනවා විවිධ පුද්ගලයන් ඉදිරිපත් කිරීම ගැන දැන් ඔවුන් කියන විදිහට තමන්ගේ ඉන්න ප්‍රබලම ඔප්ෂන් එකක් ඔවුන් එළියට දාලා ඉදිරිපත් කරනවා ඒ කියන්නේ සරත් ෆොන්සේකා බස්නාහිර පළාත් සභාවට ඉදිරිපත් කරනවා ඒ ගොසිප් එකක් විදිහට මෙහෙමයි තාම එකඟ වෙලා නැහැ මේ ගැන 30 අත්තනායක ගේ ප්‍රකාශයකුත් එක්ක තමයි අරුණ පත්තරේ මේක වාර්තා කරලා තිබුණේ. අපටත් ඕක අපි වැඩිදුර අහලා බැලුවම ඔව් ඔව් ඒකට පදනමක් තියෙනවා කතන්දරයේ කියන එක තමයි අපිටත් සමග ජන බලවේගයේ කට්ටිය කිව්වේ. සරත් ෆොන්සේකා කියන්නේ අවුරුදු 70ක පුද්ගලෙක්. පළාත් මහමැති අපේක්ෂකත්වයේ වගේ දෙයක් විශේෂයෙන් පළාත් සභාව කියන්නේ දේශපාලනයේට අනාගත නායකයෝ හදන තැනක් විදිහට තමයි සලකන්න ඕනේ. සමග ජන බලවේගයේ ඉදිරි මැතිවරණයේදී හොඳ පදනමක් තියෙනවා. ආණ්ඩුවේ දුර්වලතාව නිසාම කොහොමත් ඡන්ද ලැබෙන පදනමක්. එහෙම පසුබිමක සමගි ජන බලවේග වගේ පක්ෂයක් ට්‍රයි කරන්න ඕනේ අනාගත නායකෙක් මේ වගේ තැනකින් පාවිච්චි කරන්න. මේ හදන්න සහ විශේෂයෙන් වඩාත් ජව සම්පන්න කෙනෙක්ව මේ වගේ තැනතුළට දාන්න. විශේෂයෙන් සමගි ජන බලවේගයේ විපක්ෂයේ ඉන්න කාලෙක හොඳ චාන්ස් එකක් තියෙනවා ආණ්ඩුවක් ගන්න. පළාත් සභා ආණ්ඩුවක් ඉතාම ප්‍රබලයි. එහෙම ආණ්ඩුවක් ගත්තම වැඩ කිරීමේ හැකියාව තියෙනවා නම් ඇයි අවුරුදු 70ක කෙනෙක්ව දාන්න? ඔහුට ජනප්‍රිය නමක් තියෙන බව ඇත්ත. නමුත් ඇයි ඒක කරන්නේ? ඔවුන්ට වැඩිපුරම ඡන්ද ගන්න එක නෙමෙයි මෙතන වැඩේ අපි හිතන විදිහට. විශේෂයෙන් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර වගේ කෙනෙක්. අපි කල්නුත් අගය කරලා තියෙනවා. ඊටාම ලොකු ශක්්‍යතාවක් තියෙන කෙනෙක්. අපි සාහතික දෙන්නේ නැහැ. අපිට කිසි කෙනෙක් ගැන සාහතික දෙන්න බෑ. නමුත් අපි හිරුනිකාව යම් දුරකට දන්නවා, දැකලා තියෙනවා, සාකච්ඡා කරලා තියෙනවා. වෙනම ඒ කියන්නේ මේ නිල මට්ටමෙන් පිට අපි කතා බහ කරලා තියෙන නිසා අපිට ශක්්‍යතාවක් තියෙන බව තේරෙනවා. අනාගත නායිකාව අජිත් පී පෙරේරා කොච්චර විවේචන සමාජයේ සමහරුට පේන්න බෑ අජිත් පී පෙරේරා. නමුත් ඉතාම ශක්්‍යතාවක් තියෙන නායකයෙක් අජිත් පී නීතිඥයෙක් ලොකු ආයතන හැන්ඩල් කරපු කෙනෙක් අමාත්‍යවරයෙක් විදිහට වුන් ඔහු ඉතාම හොඳ පනත් කැටුම්පත් එහෙම ලෑස්ති කරපු කෙනෙක් අජිත් පී පෙරේරා. ඔහුට ශක්්‍යතාවක් තියෙනවා මහමැති අපේක්ෂකයෙක් වගේ වෙන්න දිනන්න කොහොමත් පුළුවන් ආණ්ඩුවක් විදිහට ලොකු දේවල් කරන්න හැකියාව තියෙනවා වැඩ කරලා පෙන්නන්න පුළුවන්. ඉතින් ඊළඟට අනෙක් පළාත් ගත්තත් රත්නපුර දිස්ත්‍රික්කයේ අයිති වෙන සබරගමු පළාතෙන් තලතාතු කෝරළ මන්ත්‍රීවරිය ඉල්ලාස් වෙලා ඉදිරිපත් වෙනවා කියනවා. ඒ ප්‍රදේශයේ පව අපි හිතන්නේ ඊට වඩා කරුණාරත්න පරණවිතාන වගේ අධ්‍යාපන විශාල පසුබිමක් තියෙන දැන් 43 කණ්ඩායමේ චම්පික රණවක ඇරුණම අනිත් ඉන්න ප්‍රබලම නායකයා. 43 කණ්ඩායමත් එක්ක පෞද්ගලික තරහක් නැත්නම් කරූ පරණවිතාන කියන සබරගමු පළාතට ඇවිල්ලා ලොකු වෙනසක් කරලා පෙන්වන්න පුළුවන් ජව සම්පන්න සාපේක්ෂව තරුණ නායකයෙක්. බුද්ධිමේ පසුබිමක් තියෙන වෙනසක් කරලා පෙන්වන්න පුළුවන් කෙනෙක්. ඒ වගේම අනෙක් පළාත්වලත් ඉන්නවා අඩු වැඩි වශයෙන් චරිත. ඌව පළාතේ ඕන්නම් අත්හදා බලන්න පුළුවන් රජිත් කීර්ති දෙන්න කොන් වගේ කෙනෙක්. අපි ඔහු ගැන අපි විවිධාකාර ලෙවල් එකේ විවිධාකාර දේවල් කියන දෙනවා. නමුත් දේශපාලන ඔෆිස් එකකට පත් වෙන්න හැකියාව තියෙන ඔහු මැතිවරණ නිරීක්ෂකයෙක් විදිහට ඉන්න කාලවල වුණ සෑහෙන මහන්සි වෙලා වැඩ කරපු චරිතය. මේ ගැන සහතිකයක් දෙයි ඕන්නම් මහින්ද අපේ හිටපු මැතිවරණ කොමසාරිස්වරයා වගේ. ඔහු මහන්සියලා වැඩ කරපු කෙනෙක්. මැනේජ්මන්ට් හැකියාවක් තියෙන කෙනෙක්. ඇයි මේ දිස්ත්‍රික්ක වලට ඒ වගේ අය දාන්නේ නැතුව
නිකංග විශේෂයෙන් ඡන්ද වැඩිපුර ලැබෙයි කියලා දේශපාලනිකව නම තියෙන පුද්ගලයෝ දාන විශේෂයෙන් කොහොමත් ඉස්ටැබ්ලිෂ් වෙච්ච අය සමග ජන බලවේගයට නිසි ප්ලෑන් එකක් තියෙනවනම් සජි ප්‍රේමදාසට හරි ප්ලෑන් එකක් තියෙනවනම් හැකියාව තියෙන තිබුණා ඒක වෙනුවට අනාගත නායකයෙක් හදාගන්න මේ තැන්වල ඒ සඳහා හැකියාව අවකාශය ඔහුට තිබුණා ඊට අමතරව කියලා දෙනවා උතුරු මැද පළාතට පී හැරිසන් ඉදිරිපත් වෙනවා ඊට පස්සේ වයඹ පළාතට නලින් බණ්ඩාර ඉදිරිපත් වෙනවා දකුණු පළාතට මනුෂ නානායකකාරය ඉදිරිපත් වෙනවා සහ මධ්‍යම පළාතට මයන්ත දිසානායක ඉදිරිපත් වෙනවා ආදි වශයෙන් ඔය සමහර නම් ගැන නම් අපිට එක ගෙවන්න පුළුවන් උදාහරණ විදිහට දකුණු පළාතට අපි අර කලින් කිව්වාගේ තරුණ යම් ජව සම්පන්න හැකියාවක් තියෙන කෙනෙක් මනුෂ නානායකකාරය ඔව් ඔහු පාර්ලිමේන්තුවෙන් අයින් වෙලා මහමැති අපේක්ෂකයා වුණොත් ඉතා විශිෂ්ටයි ඊට අමතරව තව ඒ වගේ ඉන්නවනේ ලින් බණ්ඩාර ජයමහා කියන්නේ යම් එහෙම ඇවිල්ලා යම් වෙනසකට වැඩ කරන්න පුළුවන් කෙනෙක්. ඔහු විශේෂයෙන් ඊට කලින් දායසිරි ජයසේකරලත් එක්ක එහෙම හිටපු කෙනෙක්නේ. ඒ පළාතේ දායසිරි UNP ඉන්න කාලේ. ඒතර කොහොම හරි අපි කියන්නේ මේ පසුබිම් කතා සැලකුවාම මේ තරුණයෝ වෙන එකත් හොඳයි. නමුත් සමහර තැන්වලට ඒ වෙනුවට අනාගත නායකයෝ ඉස්ටැබ්ලිෂ් කරනවා වෙනුවට අර ඒගොල්ලෝගේ අර නිකන් කොහොමවත් ඔෆිස් එක දිනා ගැනීම අරමුණෙන් වැඩ කරන බව තමයි පේන්න තියෙන්නේ. ඒ කියන්නේ නිසි සැලසුමක් ප්ලෑන් එකක් මේ දේවල් වල නැහැ. මේකේ අනෙක් කැලල තමයි සමග ජන බලවේගයේ අර පක්ෂයේ අභ්‍යන්තර අවුල කියලා කියන එක. හේසා විතානගේ සහ චමින්ද විදේසිරි ආණ්ඩුවට යනවා කියලා කිව්වා. උන් පැහැදිලිව උන් දෙන්නම එක්කෙනෙක් අරුණපත්තරේට ඉන්ටර්වයුවක් දීලා තිබුණා. අනිත් එක්කෙනා ඉරිදා ලංකාදීපේට ඉන්ටර්වයුවක් දීලා තිබුණා. ඊට පස්සේ සන්ඩේ ටයිම්ස් එකට දෙන්නම ප්‍රකාශ කරලා තිබුණා. මේ වගේ පැහැදිලිව පේන්න තියෙනවා. උන් වීඩියෝ විදිහට ප්‍රකාශ කරපුවා ඉන්ටර්නෙට් එකේ යනවා. මේ වගේ පැහැදිලිව පේන දෙනවා. උන් ආණ්ඩුව පැත්තට යන්න ලෑස්ති නැහැ. ඇත්තටම උන් කියන්නේ මේ මොන මොඩයද මේ වෙලාවේ ආණ්ඩුවට යන්නේ කියලා. අනේ පැත්තට UNP එකට උන් යන්න නැති බව කියනවා. ඔන්න ඕනේ මේ පක්ෂේ ඉන්න. නමුත් ඔවුන්ට ඕනේ යම් කිසි වෙනසකට පක්ෂ ඇත්තටම උන්ට උණු ඇත්තේ Tamanට මොන හරි තනතුරු ගන්නනේ හේෂා විතානගේ ඒ දිස්ත්‍රික්කයේ වැඩිපුරම රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩිපුරම ඡන්ද ගත්ත කෙනා. නමුත් ඒ දිස්ත්‍රික්කයේ නායකත්වයේ ඉන්නේ තලතාතු කෝරලා අධ්‍යක්ෂින් සහිත කෙනා. ඔහු ඉල්ලන්නේ ඔහුට ඇත්තටම උණු දිස්ත්‍රික්කයේ තලතාවු බහු කරලා ඉහළට එන්න. මොකද ඔහු කියන්නේ මේක අලුත් පක්ෂයක්. UNP එකේ තලත පර නැති මේ අලුත් පක්ෂය අපි එතකොට හැමෝම සමානයි. මම තමයි වැඩිපුර ඡන්ද මම ගත්තේ මමයි ඉස්සරහට එන්න ඕනේ කියලා. ඊට පස්සේ චමින්ද විදේසිරි කොහොමත් බදුල්ලෙන් පත් වෙච්ච එකම අර සමගි ජන බලවේගීම කියලා කියන්න පුළුවන් නායකයා. මොකද අනිත් දෙන්නම දෙමළ නියෝජිතව තමයි පත් උනේ. ලංකාවේ ඔවුන් එක්ක සම්බන්ධ ඔවුන් එක්ක සම්බන්ධනගත වෙච්ච අනෙක් පක්ෂවල. ඉතින් චමින්ද කියන්නේ ඉතින් එයා එතන ලීඩර්ෂිප් එකට එන්න ඕන කියලා. චමින්දර ප්‍රශ්නයක් ඇති සමහර විට අර වින්සන් ඩයස්ගේ දියණිය එහෙම උඩින් බස්සන්න උත්සාහයක් තියෙන නිසා. ඒකෝර ඇත්තටම දැන් මේ වගේ සාධාරණ පදනමකුත් තියෙනවා. ඒ වගේම ඔවුන් මේ විරෝධය නිසා පෞද්ගලික විරෝධය නිසා ඔවුන් පොදුවේ මතු කරන කාරණා තමයි ප්ලෑන් එකක් ඕනේ ප්‍රතිපත්ති ඕනේ කෝ සමගි ජන බලවේගේ කෝ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී තිබුණේ අඩුතරමේ නායකයා පත් කරන විදිය පවා කෝ නවීන නූතන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයට අපි කලිනුත් යෝජනා කරලා තියෙනවා සමගි ජන බලවේගේ පුළුවන් නූතන නවීන දේශපාලන පක්ෂයක් හදන්න නායකත්වයේ තීන්දු වලට පක්ෂය ඇතුලේ ඔය මධ්‍යම කාරක සභාව ඇතුළු විවිධාකාර ආයතනවල ප්‍රජාතන්ත්‍රවාදී තීන්දු ගැනීමේ යාන්ත්‍රණයක් හදන්න විශේෂයෙන් ඊට පස්සේ ජනාධිපති අපේක්ෂකයෝ තෝරද්දි ඡන්දවල අපේක්ෂකයෝ තෝරද්දි සාමාජිකයොන්ට ඒ අපේක්ෂකයා කවුද අපේ අපේක්ෂකයා කවුද කියලා තෝරන්න සාමාජිකයන් අතර ඡන්ද පවත්වන්න පුළුවන් විශේෂයෙන් දැන් ඇමරිකාව එංගලන්තයේ මේ හැමතැනම ලීඩර්ෂිප් අපේක්ෂකත්වයන් මේ හැම එකක්ම තෝරන්නේ ඡන්ද පවත්වන අඩුතරමේ දැන් මේ ගැන මීට කලින් ඉමිටියාස් බාකීර් මාකර වගේ දිගටම පක්ෂ අභ්‍යන්තරයේ ගැනම UNP කේ අභ්‍යන්තරෙත් වැඩ කරන ඔහු කාලයක් മന്ത്രിකමෙන් අයින් වෙලා අභ්‍යන්තරයේ වැඩ කරමින් හිටියානේ ඔහු සෑහෙන ප්‍රතිසංවිධානයකට උත්සාහ කළානේ ඔහු තරුණ නායකයෙක් වෙලා හිටියානේ ඔවුන් යෝජනා කරන ආකෘතිය හරි පක්ෂයේ සමස්ත සමාජිකත්වය නැතත් මේ පක්ෂයේ ඔෆිසර්ස් තියෙනවනේ ලංකාවේ විවිධ ලෙවල් වල මේ ඉන්නවා පළාත් පාලන ලෙවල් එකේ മന്ത്രിවරු ඉන්නවා පළාත් සභා ලෙවල් එකේ മന്ത്രിවරු ඉන්නවා ආසන සංවිධායක ඉන්නවා ඊට පස්සේ තරුණ සංවිධායන තියෙන මේ ඔෆිසර්ස් වල ඡන්ද වලින්වත් මේ තීරණාත්මක අවස්ථාවල ලොකු තනතුරු සහිත අය අපේක්ෂකයෝ තෝරන්න ඉඩ දෙන්න ඕනි කියලා. ඉතින් ඒ වෙනුවට නිකම් පොලිටිකල් ඩ්‍රාමාස් කියලා තමයි අපිට වෙන්නේ මේ පොලිටිකල් නාට්‍ය රඟ දැක්වීම විදිහට සරත් ෆොන්සේකා එනවා මිනිස්සු ඇත්තටම සපෝට් කරයි. මේ channel එකේ සපෝටර්ස්ලා ගොඩාක් සපෝට් කරයි සරත් ෆොන්සේකා වගේ කෙනෙක්ට. හැබැයි ඒ පොලිටිකල් ඩ්‍රාම වෙනකොට ඊට වඩා එහාගේ ප්ලෑන් එකක් විපක්ෂයෙන් විශේෂයෙන් මේ ආණ්ඩුවට විකල්පයක් බවට පත් වෙනවා නම් අවශ්‍ය ඒ ඌමනාව ඒ කටයුතු පේන්න තියෙන ඕනේ. ඉතින් මේක නැති බව තමයි මේ වගේ ප්‍රවෘත්ති වලින් සහ මේ අපිට එන ආරංචියක අපිට කියන්න තියෙන්නේ.